සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා සිව් විද්‍යාවන් පුරලා තේජමානයෙන් බැබලිලා සංසාර භවයේ එන කර්මඵලේ නැන නුවණින් මග හැර ගමා උපන විකුංගය ගොසමවයි වැසි යන්ද ඌට ආසිරිපතයි කරුණාවනිමක් නෑ හදවතේ සද්දහම බලවේ ඌ සිතේ ඌ රාජපුත්‍රේ කිසුන වීර ජයරවණ උපින් සාර ධීර මේ ශාක්‍ය වංශේ ඌ රාජා මනුලොව සත් පියුමන් පිපුනා නැවතීම පතා යන උතුම් දේවිය මේ පුෂ්පයන් රාහුල කුමරුන් සඳහායි. මේ අර කවුළු අසලින් මා තබන්න. සුළු මොහොතකින් මුළු කුටියම සුගන්ධවත් දේවි. රාහුල පෙමිනි දාසිට මුළු කුටියම සුගන්ධෙන් පිරිගොසින් ගෝපා. මිහිරි සුගන්ධය ඇති විට පුෂ්පයක් වැනි ඔහුගේ මුහුණත් ලෝෂිකායි අදත් රාහුල පුතු වෙනුවෙන් උද්‍යානෙන් මල්ගෙන පැමිණියේ. මිමි රාහුල අද ඔබ බොහෝ සතුටින් පසුවන්නේ. හා අද මට බොහෝ සතුටුයි ප්‍රාණයක් සුරකීමට හැකිවීම ගැන. කොහෙද දේ? කුලගුරුන් සිදු කිරීමට ගිය බිලි පූජාවේදී මාහට ඇති ග්‍රහදෝෂයට බිලි පූජාවක් සිදු කළ යුතුලු. ඔබ සිතන්නකෝපා, මගේ ග්‍රහදෝෂයට හේතුව නිර්දෝෂී සත්වයකුද? කුමක්ද ඔහු කළ වරද? මාට ඇත්තේ රාහු දෝෂයලු. මා පැවසුවා කුමන රාහුටුවත් කිසිවක් කළ නොහැකි බව, අපගේ රාහුල පුතු සිටින නිසා. නොවේද රාහුල? කුමකටද රාහුල තනිකර යන්නේ මගේ දේශයට? ඔබ කෙසේද දන්නේ? මොහොතකටවත් කුටියෙන් පිටමන් නොවි. නමුත් මගේ තෑස අවදියෙන් පසුවන්නේ. එසේ නම් ඔබ දැන සිටිය යුත්තේ ඒට පිළිතුර. වෙනත් අයකු ඊට ආදේශ කළ නොහැකිද? මේ මොහොතේ මටයි රාහුලටයි ඔබ බොහෝ අවශ්‍ය වන්නේ. කුඩා කාලයකට පමණයි ගෝපා. එහි අර්ථය මගදයට යාම අප දෙදෙනාට වඩා වැදගත් බවද? මගේ අරමුණ කපිල වස්තු සුරක්ෂිත කිරීම. මගේ දේ බලා යන්නේ සියලු දෙනාගේ සතුට උදෙසා. මට අවශ්‍ය කිසිවක් නොවේ, ලෝකෙ සියල්ලන්ගේ සතුට. පියකු ලෙසටත් අද ඔහු වෙනුවෙන් ඔබට නොගෙහින් සිටිය නොහැකිද? ගෝපා, මා දැන සිටින්න ඔබ මගේ ශක්තිය බව මා දිරිගන්වන්න. මට අවශ්‍ය ඔබේ සුරක්ෂිතතාව දැකීම මට එපමණයි අවශ්‍ය. ඔබ බිය යුතු නැහැ ගෝපා. යම් මනුෂ්‍යයෙකු තමාගේ ශක්තිය විශ්වාස කළොත් ඔහුට කිසිදු ග්‍රහයකට කිසිවක් කළ නොහැකි. දුටුවද? එම කරුණ පිළිගත් පුෂ්පයන්ට පවා අවශ්‍ය දැන් නොබේ හසරැල් දැකීමට. ඔබට නොදෙවෙනී ඔහුත්. ඔබ ප්‍රවේශමේ කටයුතු කළ යුතුයි මේ ගමනදී. Thank you.
ප්‍රණාම පියාණන් ජෝසස්ත්‍රි භව ඔබගේ මගද චාරිකාව සඵල වේවා පුත්‍රය සඵලතාව නිශ්චිත නැහැ ඒ මට කිව නොහැකි පියාණනි නමුත් මා අවශ්‍යයෙන්ම කිව යුතුයි මගේ ප්‍රයත්නයේ කිසිවෙකුට වැලකිය නොහැකි ජයස්ත්‍රි මගද වාසීන් ලෙසයි අප මෙහි පැනී සිටිය යුතු. කිසිවෙකුටත් අප ගැන සැකයක් ඇති නොවන අන්දමින් කටයුතු කිරීමට සියලු දෙනාම වග බලා ගත යුතුයි. කුමක්ද ඔබ රැගෙන ආපුවත? බොහෝ දුර පරීක්ෂා කළ තොන්නු හමුුණේ නැහැ. දිගටම උත්සාහ කළ යුතුයි අප. කුමන අයුරින් හෝ ඔවුන්ව ග්‍රහණයට ගැනීමයි වැදගත් වන්නේ. එයයි සිටිය යුතු. කුමක්ද උන්ට හිමි දඬුවම? කුමක්ද සෙන්පතිතුමනි? මැනින් කුමක්ද? මරණය උන්ට ලබා දිය යුතු දඬුවම් වන්නේ. කුමන හේතුවක් නිසාවත් කිසිවෙකු කෝසලේ නාමයේ සඳහන් නොකළ යුතුයි. කෙබඳු උපායකින් හෝ අපගේ රහස්‍යභාවය රැක ගැනීමටයි අවශ්‍ය. කිසියම් මොහතක ඔවුන් මාර්ගයේ දර්ශනය වූ විගසම මාර්ගයේ අවහිර කොට පහර දෙනු යනු. අපගේ අසිපත් එසවෙන්නේ සබලුන්ට රෙහිවයි. අනතුරක් නොවිය යුතුයි සිද්ධාර්ථයන්ට. එසේ එසේ නපතිතුමනි. යුවරජු අපගේ බහරයටයි ගනු ලබන්නේ. යුවරජුනි ප්‍රණාමය. කෙසේද ශල්‍ය? ඉදිරියෙන් ඇති මාර්ගය සුරක්ෂිතද? නැහැ මාතෙතුමනි. ඉදිරි මාර්ගයේදී හමුවන්නේ කෝසලයේ සේනාපති බන්දුල ඇතුළු ඔහුගේ සෙබළ බලමුළුව. ඔවුන්ගේ අපේක්ෂාව යුවරජු සිද්ධාර්ථව අත්අඩංගුවට ගැනීමයි. නමුත් එසේ කිරීමට හේතුව ඔවුන්ට අවශ්‍ය යුවරජු සහ බිම්බිසාර මහරජු අතර සිදුවන මන්ත්‍රණයේ වැළැක්වීමට. ඔවුන්ගේ සැලසුම කුමන ආකාරද කියා අප දුටුවා. අවශ්‍ය උන්ට අපගේ පරාජය. ඒ උන්ගේ গুপ্ত සැලසුමක්. අප ඊට මුහුණ දිය යුතුයි. ශල්‍ය. අපගේ සීළු චරපුරුෂයන් හට මේ දැනුම් දී ඔබ ඔවුන් වහ රැස් කරන්න. අප බන්දුලහා යුද වැදිය යුතුයි. නැහැ ආරයක්. මා යුද්ධයකට එකඟ නැහැ. අප රණශූරයන් යුවරජුනි විජයග්‍රහණය හිමි අපට. මා දන්නවා අය. ඔබටත් ඔබේ සෙබළුන්ටත් ඔවුන්ව පහසුවෙන් පරාජය කළ හැකි බව. නමුත් මට එක් ප්‍රාණයක් වෙනුවෙන් මෙතරම් පිරිසක් අනතුරේ හෙලිය නොහැකි. නමුත් මගදේවෙත යාමට විකල්ප මාර්ගයක් නැහැ යුවරජුනි. තිබෙන වාරයක් කඳුකරෙන් වැටි ඇති මාර්ගයෙන් අපට මගදේහට යා හැකි. එයයි විකුණුව මගහැර යාමට හැකි. යුවරජුනි, නමුත් ඒ ඉතා දුෂ්කර ගමනක්. බොහෝ බාධා ඇති මාර්ගයක්. කිසිදු රතයකට යනු හැකි. අපට පාගමන යාමට සිදුවන්නේ අප ඉදිරි ඇති අවදානමක් එය. අප නොවේ මා පමණයි. ඔබ මෙහි රැඳී සිටිය යුතුයි. එවිට බන්දුල සිතන්නේත් මා සිටින්නේ මෙහි බව. ඔබේ සුරක්ෂාව මහරජුගේ ආඥාවයි. ආර්යක්, කල් නොයවාම මාසා චන්න මගදේට යා යුතුයි. එයයි මගේ ආඥාව. අප කෙසේ ඔහුව වැළැක්විය යුතුයි? අවසර මහරජුනි, කෙසේද මගදේ තතු? සියල්ල සූදානමින් මහරජුනි. සෙබළුන් සිටින්නේ ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන්. සියලු සැලසුම් කිසිදු අයුරකින් මගද මහරජුට සැල නොවිය යුතුයි. එසේ මහරජුනි. අවසර මහරජුනි, අපගේ චරපුරුෂයෙකු මගින් දැන් සැල වුණා යුවරජ සිද්ධාර්ථ මගදට ළඟාවෙමින් සිටින බවට. එක්වරක් අශ්වමේධ යාගයත් පරාජය කළා. ශාක්‍යයන්ගෙන් තෙවන වරට තවමන් විඳියනු හැකි. මේ හොදෙක් සේනාපති බන්දුලගේ දුර්වලතාවයක්. යුවරජු කෙසේ හෝ මගධ මහරජු හමුවොත්. අපගේ විජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකි.
ඔවුන්ට කල් නොයවාම පහර දිය යුතුයි. ඔබට අවසර දිය නොහැකි. අවශ්‍ය මහරජු බිම්බිසාරයන් හමු වීමට මේ මොහොතේ මහරජු රංගභවනයේ ඔබට එහි යාමට අනුමැතිය දිය නොහැකි. නමුත් ඔහුගේ ඇරයුම අනුවයි පැමිණියේ මිත්‍රය. ඔබ කවරෙක්ද? ශාක්‍ය දේශයේ කපිලවස්තු රාජ්‍යයේ යුවරජ සිද්ධාර්ථ ගෞතම මහරජු බිම්බිසාරයන්ගේ මිත්‍රයෙක්, මා ඔහුගේ සේවකයෙක්. යුවරජු, ඔබ කෙසේද අදහන්නේ? කෙසේද තහවුරු කළ යුතු ඔබට? ඔබ සතුව තිබේද ආමන්ත්‍රණ පත්‍රයක්? නැහැ, මේ මොහොතේ නැහැ. එසේනම් ඔබ හඳුනා ගැනීමේ රාජ්‍ය මුද්‍රාවක්? නැහැ, එයත් මේ මොහොතේ නැහැ. එසේනම් ඔබට මහරජු හමු විය නොහැකි. නමුත් මා සතුව ඔහුගේ මිත්‍රතාව පිළිබඳ මුද්‍රාවක්. මෙය මහරජු සහ මාතර මිත්‍රතාවේ සලකුණ. දුටු විට හඳුනා ගනීවි. මේ රාජකීය මුදුවක් යුවරජ, මේ ඔබට මා පිරිනමන්නේ අපගේ මේ මිත්‍රතාවය වෙනුවෙන්. යුවරජ සිද්ධාර්ථ මෙහි. මගධ රාජ්‍යයට ඔබව සාදරයෙන් පිළිගන්නවා මිත්‍රය. කමා කරන්න, මගේ ද්වාරපාලකයන් හඳුනා නොගත්තට. ඒ ඔවුන්ගේ දෝෂයක් නොවේ. ඒ අපගේ දසුන නිසයි. දන්නා එකුටත් හඳුනා ගැනීමට නොහැකි. මහරජ සුද්ධෝදන සහ කපිලවස්තුව ඔවුන් සතුටින් නොවේද? එසේයි මහරජනි. යුවරජ, ඔබේ වස්ත්‍රයට කුමක් වූවද? කඳුකර මාර්ගයෙන් පැමිණියේ. ඒ නිසයි. කඳුකර මාර්ගයෙන්? මොනවා? මේ ගිරි දුර්ග තරණය කළ ඔබ? එසේ මහරජිනි, ඒ සම්බන්ධයි අපගේ මන්ත්‍රණ විෂයට. ගිරි දුර්ග පසු කළ ඒ නිසයි දුෂ්කරුවත්. මන්ත්‍රණයට දැන්වත් සූදානම්. නමුත් ඊට ප්‍රථමයෙන් මදක් ඔබ විවේක ගත යුතුයි. මන්ත්‍රීට දන්වන්න අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට. ඔබගේ මේ ප්‍රථම මගධ චාරිකාව අපේ සැමරීමට අවශ්‍යයි.
පැමිණෙන්න. ඔබේ දර්ශනේ පවා මාහට සොම්නස දනවන්නක්. බන්දුල සහ ඔහුගේ සැබළුන් මගහැරීමට ඔබ එතරම් දුෂ්කර මාර්ගයක් තරණය කළා. අපූර්ව යුවරජ අනර්ගයි ඔබේ වීරය. ඔවුන් තවමත් රැඳී ඇති මාර්ගයේ අපේක්ෂාවෙන් ඔබව නමුත් ඔබ මෙහි මා සමග. යුවරජ මේ බවක් සැලව්වා නම් ඔබව කැඳවා ඒමට බලෑනියක් පිටත් කරනවා කපිල වස්තුවට. සෙබළුන් සමග පැමිණියා නම් අපහට බන්දුල සෙනෙවියට මුහුණ දීම සුළු කාර්යයක්. ඔහුගේ පරාජයත් නියත කරුණක්. නමුත් මහට යුද්ධය නොවේ අවශ්‍ය. අකාරණීය ඔවුන්ගේ ජීවිත අප නසා දමන්නේ කුමටද? මා මෙහි පැමිණීමට කරුණත්තේය. මහට ශාන්තියයි අවශ්‍ය. යුද්ධය අවශ්‍ය නැහැ කිසිසේත්. සියලු මනුෂ්‍යයන්ගේ පැතුම ශාන්තිය හා සතුට. යුවරජ ඔබගේ විචාරය අති උතුම් දෙයක්. ඒ සඳහා අප කුමක්ද කළ යුතු? ශාක්‍ය දේශයේ සිට රෝහිණි නදිය මැදින් පාලමක් ඉදිකිරීමේ සැලසුම. පූර්ව දිගින් ඉදවන මේ මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් කෙනෙකුට මගදීට ළඟා විය හැකි. මේ මාර්ගය ප්‍රයෝගී කොටගෙන ඔබටත් පශ්චිම දේශයේ සිට උත්තර ભારතය දක්වා වෙළඳාම් සිදු කළ හැකි. දැනට අප යොදා ගන්නා මාර්ගයේ වැටි ඇත්තේ කෝසලේ හරහා. ඒ ඔස්සේ ගමන් කිරීමට දින ගණනක් අවශ්‍යයි. එසේ මේ සඳහා දැඩි වෙහෙසක් දැරිය යුතුයි. නමුත් ඔබ ශාක්‍යයන් හා එක්වීමේ ඉදිකිරීමෙන් ඔබගේ අරමුණ මෙන්මත් අපගේ අරමුණත් එයින් සපුරාගත හැකි වේවි. අප අතර මිත්‍රතාවයේ නාමයෙන් ඔබ අප සමග ඇති මිත්‍ර සන්ධානයේ හේතුවෙන් කෝසල නරේෂ් ප්‍රසන්නජිත් අපව ආක්‍රමණය කළ නොහැකි. ඔවුන් ඔබ සමග විරුද්ධ නොවන්නේ ඔබ හා ඇති සම්බන්ධය නිසයි. වේශාලි ගණතන්ත්‍රයේ වෙතත් අප මෙම මිත්‍ර සන්ධානයේ ව්‍යාප්ත කළ යුතුයි. එවිට සිවුදේශයේම සාමයෙන් පසු වේවි. සියල්ලන්ම තුටු වේවි. යුද්ධයේ සියල්ලෝම අත්හැර දැමුවොත් ශාන්තිය උදා වේවි. මා ඔබෙන් එක් ප්‍රශ්නයක් විමසිය යුතුයි. එසේ මට වරක් ඔබේ නලන චුම්බනය කළ හැකිද? අවශ්‍යෙන්ම. ඔබගේ විචාරය සම්මානනීයයි, අති උත්කෘෂ්ටයි. යුද්ධෙන් කුමන ඵලයක්ද යුවරජ? මා මගධ නරේෂ් බිම්බිසාර අද ඔබට පොරොන්දුවක් ලබා දෙනවා සිද්ධාර්ථ. නව මාර්ගයේ ඉදිකිරීමට මගධයේ සියලු අනුග්‍රහයන් නොඅඩුව පිරිනමන බවට. පියෙකු පුත්‍රයෙකු කෙරෙහි ඇති ස්නේහය ඇතිවයි මගධ නරේෂ් බිම්බිසාර ඔබේ සෞභාග්‍ය පතන්නේ. යුවරජුනි, මාට කමා කරන්න යුවරජුනි. කුමක්ද සිදුවන්නේ යුවරජුනි? කෝසල නරේෂ් ප්‍රසන්නජිත් කපිල වස්තු යළි ආක්‍රමණය කළා. මහරදෙනෝ, කුමක්? ඔබ නික්මියාමත් සමගම බන්දුල අප වෙත පහර දුන්නා. ඉන් පසුව කපිල වස්තු දෙසට ගියේ යුවරජුනි. මේ ඔවුන්ගේ යුද උපක්‍රමයක් යුවරජ. එක් පසකින් ප්‍රසන්නජිත්, උතුරු දෙසින් බන්දුල. අපගේ චරපුරුෂයන් සැලවූ පූත කුමක්ද පවසන්න? අවසර මහරජුනි, ඒ සත්‍ය කෝසලේ හදිසි ආක්‍රමණයක් මහරජුනි. යුවරජ කම්පා නොවන්න. සේනාපති අංගතට දන්වන්න සේනාසූදානම් කිරීමට ඔවුන් අදම යා යුතුයි. මන්ත්‍රී චරන් සංදේශයක් යවන්න ප්‍රසන්නජිත්ට මෙම ක්‍රූරතර ක්‍රියාව වහාම නතර කළ යුතු බවට. එසේම යුද්ධ විරාමයක් නියෝග කරන ලෙස. නැතහොත් මගධයේ මිත්‍රත්වය නිමාවන බව. එසේ මහරජුනි. මා දැන් යා යුතුයි මහරජුනි. මේ කපිල වස්තුවටම අත්‍යවශ්‍ය අවස්ථාවක්. යුවරජ ඔබ යා යුතුමයි. තනිව නොවේ අපගේ සෙබළුන්ද සමග. අපත් පැමිණෙනවා පසුපසින්ම. ඔබ සමගම මගදේ ඔබ සමගයි යුවරජ.
ටිකක් දෙන්න. පෑන් ටිකක් දෙන්න. තියානනි. ුවන්ම ප්‍රතිකාර සඳ රැගෙනයාමට කටයුතු දන්න තුවාල කරුවන්ට මෙහිදීම ප්‍රතිකාර ලබාදීමට අවශ්‍යයි. ඔවුන්ගේ සහයට අපට සිටින පිරිස ප්‍රමාණවත්. අප මේ අපේක්ෂා කළ යුත්තක් යුද්ධේදී. යුද්ධයෙන්. මේ යුද්ධයෙන් කුමක්ද හිමි වුණේ? අප දැයි ආයුතු රජුනි ඔබ අපේක්ෂාවෙන් සියල්ලන් පසුවන්නේ. ඔබ කෙන වඩාත් බියට පත්ව සිටින්නේ මහරජු සහමා දේවිය. මේනියන් ගෝපා රාහුල නෑ සිද්ධාර්ථ සිද්ධාර්ථ සුළු පියාණනි අත්තු ඉරණම කුමක්ද ඔබ මුහුණ දුන් ඉරණම කුමක්ද මාර්ගයේදී බන්දුලගෙන් හිරහෙර සිදුවේ නැතිද ඔබට නෑ සුළු පියාණනි මවුණු මගහැර මගදේට පිවිසුණා යම් විදියකින් වැටුණා නම් ප්‍රසන්නජිත්ගේ ස්ථාවරය සියල්ල නොසිතූ පරිදි සිදුනේ යුරජුනි ඒත හදිසි ආක්‍රමණයක් ඒ නිසා අපගේ සේනාව මියදුනි ශාක්‍යන්ගේ අසිපත අතින් ගිලිහුනේ එක්වරක් පමණයි
ශාක්‍යන්ගේ ආක්‍රමණය සිදු වූ දවසට කෝසලේ පරාජය නිශ්චිතයි. අප කම්පා වුණේ සිද්ධාර්ථ ඔබ තනිවම නිසායි. එයයි අපට තිබුණු බිය. ඔබ දන්නවා සුළු පියාණනි, මට යුද්ධය වළකන්න අවශ්‍ය. ඒ නිසායි මම පෙරදා මගදී පලා ගියේ. ඔබ සහ බිම්බිසාර අතර මන්ත්‍රණය ගැන ප්‍රසන්නජිත් දැන සිටියා. එසේ නැතිනම් සුළු පියාණනි, මෑණියන් කොහෙද? යශෝදරා සුරක්ෂිතයි. සියලු දෙනාම සුරක්ෂිතයි සිද්ධාර්ථ. මහරජු මහරජුට සුළු පියාණනි, කොමද සිදුවුනේ ඔහුට? පවසන්න සුළු පියාණනි. තුවාලයි, නමුත් ජීවිතේ සුරක්ෂිතයි. සිද්ධාර්ථ පියාණනි. යුවරජ, යුවරජ, ඔබ දැකීම මගේ සිතට මහත් අස්වැසිල්ලක් පුත්‍රය. අප කපිලවස්තුවේ උරුමය සුරක්ෂිතයි. අපගේ කපිලවස්තු ආපසු වරක් ප්‍රබලව නැගී සිටීවි. යහපත පුත්‍රය, ඔබ මෙහි නොසිටීම. නමුත් මට ඇති කම්පාව මෙහි නොසිටීම. එසේ නොවන මේ යුද්ධය ඇති වෙන්නේ නැහැ. නැහැ පුත්‍රය, කම්පාව ඇත්තේ මට. කම්පාව ඇත්තේ මට. අශ්වමේධ යුද්ධයේදී මා ප්‍රසන්නචිත්ගේ ශීර්ෂය ඡේදනය කර දැමුවා නම් මේ යුද්ධය නැහැ වුණා. රාජ්‍ය විචාරයේදීගත් එක් තවත් වැරදි තීන්දුවක්. එම තීන්දුව වරදක් නැහැ පියාණනි. ඔබේම තීන්දුව මතයි අපගේ විජයග්‍රහණය රඳා පැවතුනේ. නැහැ යුවරජ, තිරස් චීන වනසතුන්ගේ පැවැත්මට සමානයි අපගේ රාජ්‍ය නීතිය. දුබලයායි පරාජය වන්නේ, සුරක්ෂිත වන්නේ බලවන්තයින් පමණයි. දුබලයාමයි පරාජය වන්නේ. ශාප කළ යුතු නැහැ අඳුරට. පහන් සිලුවක් හෝ දැල්වීමයි කළ යුතු ශාපය නොවේ. පහන් සිලුවක් අවශ්‍යයි පුත්‍රය. පහන් සිලුවක් අවශ්‍යයි. Thank you.
යුද්ධය ව්‍යසනයක් ලෝකයටම දුකුරුම කර දෙන මනුෂ්‍යයන් කොතරම් ක්‍රූරද කුමක් දෝන්ගේ අරමුණ සත්‍යයක් ඔබ පවසන්නේ අප කම්පා වුණේ ඔබ ගැන සිතා කිසියම් විපතක් සිදු වේවි කියා අපත් හොඳින්ම සිතාර්ථ ඉතින් කොමටද ඔබ තවදුරටත් ඒ ගැන සිතලා ඇත වෙන්නේ ඇසුණද ඔබට පුවතක් පැවසීමට තිබෙනවා අද අපේ රාහුල ඉසෝසව සෙනසුනා පියකරු සෙනාවක් අද ඔහු දෙතුන් වරක් ඔබගේ සුගන්ධයට හිස යොමනායිරු මා සියසින් තොටුවා ඔහු පෙරටත් වඩා ඔබේ සුගන්ධය හඳුනනවා දැන් අපගේ පුත්‍රයා තනාගතේ ඔබ මෙන්ම ශිල්ප ප්‍රගුණ කරාවි ඔව් ශිල්පෝග නීවි ඔහු දක්ෂ රණශූරයෙකු වේවි ආයුධ අතරෙන් දීවි ඔහුගේ අසිපත් දරාවි මනුෂ්‍යයන්ට මෙරෙහිව මරණ හිමිකර දේවි අසිපතින් ඔහුගේ නෑ ඔබ කුමක්ද මේ පවසන්නේ තමගේ රාජ්‍ය ආරක්ෂා කිරීම වරදක් නොවේ මාහට ඒකල නොහැකි රජකම දෙරිය නොහැකි මාහට මේ කුමද පවසන්නේ සිද්ධාර්ථ ओ गोपा कुमट दसी है सुन दुख निमा किरी में मार जाग दसी है सुन कुमक्त मनुष्य अंट दुख पीड़ा ही में कर दीला बन सातुट कुमट द मनुष्य नौन होंट सतुरु युद्ध वादीन ने खुरिरु हिंसन सिद्धु करमी कुमक्त युद्ध मगी नौन सोयान ने कुमक्त युद्ध हेतु इन मनुष्य अंट ही में वो यहाँ पत्र मार सी है सुन दरी युद्ध मनुष्य ना युद्ध वेदी मसाना කුමක්ද මේ කුමාර දිවියෙන් මා ලබන සතුට ඔබ හොඳින්ම දන්නවා ගෝපා මාස වෙන සතුට තිබෙන්නේ මිට ප්‍රතිවිරුද්ධව බව සිහසුන් දැරීමෙන් කුමක්ද සිදුවන්නේ මාහට නැහැ අවශ්‍ය මට රජකම නැහැ අවශ්‍ය සිහසුණක් මට අවශ්‍ය විමුක්ති මාර්ගයක් සෙවීමට මට ශාන්තියයි අවශ්‍ය युवराज सिद्धार्थ सपत्वे युवराज सिद्धार्थ्यांत युवराज सिद्धार्थ्यांत युवराज सिद्धार्थ्यांत युवराज सिद्धार्थ्यांत युवराज सिद्धार्थ्यांत मा कंपा वेनवा अवश्यम मोहतक माहट मेह सिटीमट नुहकिवीम गेन कमा करन माहट ඔබ දුක් වීමට අවශ්‍ය නැහැ යුවරජ සිද්ධාර්ථ අපගේ දිවි රැකුණේ මහරජ බිම්බිසාර පැමිණ නිසායි එපමණක් නොවේ යුවරජ අප මගදී සේනා සහයගෙන ප්‍රසන්නජිත්ගේ හිස ඔහුගේ ශරීරයෙන් වෙන් කළ යුතුය රජ තපෝදන් කොපමණ ජීවිතහානි සිදුවත් විසඳුම යුද්ධයේද ඔබ දැනගත යුතුය යුවරජ අප රණශූරයන් අප ආපසු යුද්ධ කළ යුතුය ඔව් හමුවේ අප මෙවර පරාජය නොවේ ජයගත යුතුයි ප්‍රසන්නජිත් අපහට මිතුරු වේශයෙන් සතුරුකමක් නොවේද සිදු කළේ ශාක්‍යයන්ගෙන් සමාවක් හිමිවන්නේ නැහැ ඊට නම් ප්‍රසන්නජිත් ඇතුළු මුළු කෝසලයම සුන් කර දැමිය යුතුයි ශාක්‍ය ගණතන්ත්‍රයට ජය වේවා ශාක්‍ය ගණතන්ත්‍රයට ජය වේවා ශාක්‍ය ගණතන්ත්‍රයට එයි අර්ථය මිනිස් සංහාරයක් මිනිස් ලේ ගලනයක් මේ භූමිය සිදුවන බව
මුළු නගරයේම සුන්නුවත් සියල්ල මහිමිව ගියත් ඔවුන් හා යුදවැදියුතු බව දප ඔබගේ ප්‍රජාව ඔබගේ මව්පියන්ගේ වේදනාව දුටු විට දුකක් ඇතිවන්නේ නැතිද ඔබට පීඩාවක් නොවේද සතුරාගේ අවසානය දැකීමට උවමනාවක් නැතිද ඔබට තිබෙනව මහට අරමුණක් නමුත් යුදවැදීමට නොවේ ඔහුගේ සිතේ පවතින සතුරුතාව අවසන් කර දැමීම සඳහා යුද්ධේ නේ අපට අවසන් කළ නොහැකි එය නොවේ විසඳුම පරාජිතයන් ලෙස සාක්කයන් ජීවත් වෙන්නේ නැහැ අපේ කැලේ ඔවුන්හා මිය යාම දීට විසඳුම ඒද අපට ඇති එකම පිළිතුර වන්නේ සතුරන් සමූල ඝාතනය කළත් ඔබට සතුරන් අවසන් කළ හැකිද ඔබේ ਵਿਚාරය ඔබට පමණයි සීමාවන් ඉවරජ අපට අවශ්‍ය අහිමි වී ගිය ස්වාභිමානයයි නැවත මේ කපිල වස්තු උදෙසා අපගේ ජීවිතය හොපුදා ස්වාභිමානය සුරක්ෂා කළ යුතුයි ඉවරජ සුරක්ෂා කළ යුතුයි කපිල වස්තුව කුමක්ද ඔබේ ස්වාභිමානය ස්වාභිමානය වන්නේ ඔබට ශාක්‍ය කුලයේද උසස් නීච ආර්ය අනාර්ය වර්ණ ධර්ම සියලු ભેදයන් මිනිසයාගේම නිර්මිතයන් ගුණ මිහිතලය ස්වභාව ධර්මය කෙසේ දයත් වන්නේ මිනිසයන් හට අපගේ ආදි පුරුෂයන්ගේ උරුමය ඔබ ප්‍රශ්න කර තිබෙනවද ඔවුන් වෙතින් ඔවුන්ට උරුමුනේ කෙසේද පිළිගත හැකි උත්තරයක් දිය හැකිද කිසි කෙනෙකුට කිසිවෙකුට සැබෑ හිමිකමක් නැති මිහිතලේ උදෙසා යුදවදින්නේ කුමටද මේ යුද්ධේ කුමටද යුද්ධේ වෙනුවට අපට නොහැකිද ඔවුන් හා ශාන්තියෙන් ශාන්තියකින්ම නොවේ යුවරජ යුද්ධෙන් පමණයි මේ විරදාගත හැකිවන්නේ එකගයි ඔබේ සේනම් මගධයේ සේනා සහය නොමැතිව යුද්ධ කළ යුතුයි මා නියෝග කරන ඔවුන්ට ආපසු මගධයේ බලා පිටත් යන ලෙසට යුවරජ අප සමග කටයුතු කරන්නේ ශාක්‍ය ගණතන්ත්‍රයට විරුද්ධවයි ඔබ අප ඊට තමන්නේ නැහැ තවත් එයට නැහැ ඊට අප එකඟයි නැහැ අප එකඟයි නැහැ ඊට දිය යුතුයි ඊට සේනාපති ප්‍රමාද නොකර තීන්දුව ගත යුතුයි ඒට තීන්දුව ගත යුතුයි ගත යුතුයි ධම්ම අදම මෙහි අවසානය වන්න සසු වන්න අපි ගනිමු තීන්දුව අදම මෙහි අවසානය වන්න සසු වන්න අපි ගනිමු තීන්දුව ඔබ අතරින් යුවරජුගේ සාම සන්ධානයේ පක්ෂ පිරිස ඔහු අසලට එක්විය යුතුයි. ඊට විරුද්ධ පිරිස අනෙක් පසට රැස්විය යුතුයි. යුවරජුනි මහරජු සුද්ධෝදන මෙහි සිටියානම් ඔහු වත් යුද්ධයටයි පක්ෂ මේ මොහොතේ සුරක්ෂිත වන්නේ බලවන්තින් පමණයි දුබලයාමයි පරාජය වන්නේ යුවරජුනි සියලු ශාක්‍ය සභිකයන් යුද්ධයටයි පක්ෂපාත අදම ඔබ තීරණයක් ගන්න අපට ඔබ පක්ෂපාතද නැතිද යුද්ධයට පක්ෂවීම මා වෙතින් කිසිදා නොවන්නක් අද වුවත් හෙට වුවත් එයයි මගේ ස්ථාවරය ඔබ අද අපහට පක්ෂ නොවී සිටියත් පෙරට තැබූ පා ආපසු වර පසුපසට ගත නොහැකි නවත්තන්න
යුවරජුනි. කවරෙක්ද ඔබ? ගෞරීට අසත්‍ය පැවසීමේ වරදට දසවරක් කසෙන් තලන්නට මා නියෝග කරනවා. එපා රජතුමනි, එපා! වාකී දිනකවත් අසත්‍ය වචනයක් කොමෝසා තිබුණු පහසත් සියලු වස්තුව දැනට නිරාජ සත්‍යක කරත්තා. රජතුමනි, ගෞරීට සමාව ලබා දෙන්න. මින්පසු අසත්‍ය පැවසන කන්නේ නැහැ ඔව්. රජතුමනි, මා නගරෙම ඉවත් වෙන්නම්. නමුත් ඊට පෙර මට එක්වරක් යුරජ තුමාව හමු වීමට අවසර දෙන්න. ආපසු ඔබ සත්‍යකින් මහමුවත් නොවත් ආපසු කිසි දිනක මා දිවි හිමියෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් උදෙසා කිසිදු අසත්‍යක් පවසන්නේ නැහැ. වෛශ්‍ය ගෞරි, එසේ යුවරජුනි, මා තම වෛශ්‍ය ගෞරි. එදා සියලුම හටේ රෙහිවන විට ඔබ පමණයි මගේ සහයට සිටියේ. මගේ දිවි රැකුණි ඔබගේ අනුකම්පාවෙන්. ඔබ වේද නගරෙන් පිටමං කළ නොවේද? එසේ යුවරජුනි, නොකළ වරදකට ලද දඬනයක් කාගේ හෝ ප්‍රයෝගයක් කිසිවක් නැවත නිවැරදි කළ නොහැකි. නමුත් එයින් යහපතකුත් මහට සිදු වුණා. ඔබ පැමිණියේ කොහේ සිටද? වේශාලී සිටියෝ රජුනි. එහිදි සැලවුණා හදිසියේ යුද්ධයක් ඇති වී කපිලවස්තුවේ බොහෝ වැසියන් දුකට පත් වූ බව. යුවරජුනි, පරිශ්‍රමයෙන් උපයාගත් දානයි මෙහි ඇත්තේ. මගෙන් සුළු තුටු පොඩු රකිව රජුනි පිළිගන්නේ. ධාන්‍යල වීද දැන් ඔබේ ජීවිකාව? එදා හිමි වූ දඬුවම නිසා මට තව නගරයට සිදු කළ ධාන්‍ය සැපයුමත් නතර කර දෙමීමට සිදු වුණා. ඉන් පසු මා එහි පැමිණියේවත් නැහැ යුවරජුනි. නව නගරය? එසේ අපට දරුන් පැවසුවා රාජපුරුෂයන් පැමිණ පුත්‍රයෙකු රැගෙන ගිය බව. කිසියම් නව නගරයක් වෙත ඔබට හැකිද මා නව නගරයේ වෙත රැගෙන යාමට ගෞරි? මා දැකගත යුතුයේ දැන්ම. යුවරජුනි, අප දැන් යා යුතුයි. මහරජු අපේක්ෂාවෙන් නැති ඔබව. ආචන්න, නමුත් ඒ පසුව සිදු කළ හැකි. පළමු අප නගරය දැකීමයි උචිත. ඔබ දෙන්න අප සමගම යමු ගෞරි. යුවරජුනි, විගසෙන් පැමිණිමු චන්න. යමු, පැමිණෙන්න.
මම මේ කුමක්ද දකින්න ඡන්න මේ ඔවුන්ට හිමි වූ පාපී දෛවයේ ස්වභාවය යුවරජුනේ දෛවය නමුත් දෛවය නිසා මිනිසයන් මෙයන් දෙමින් බෑර කළ යුතුද ඊට හේතුව මොවුන් මිනිසයන් නොවේද කුමක්ද ඔවුන් මෙසේ වෙන් කිරීමට ඇති හේතුව නැහැ යුවරජුනේ ඒ අභාග්‍ය ඔවුන්ගේ අභාග්‍ය ඒ නිසා ඔවුන් නගරයෙන් වෙන් කර තිබෙන්නේ ඔවුන්ගේ පාපයයි අන්ධ ගොළු බිහිරි බවගෙන දී තිබෙන්නේ කුමටද නව නගරයේ සැඟවුයේ මගින් ඔබ හාය රජනේ අකමැත්තෙන්වත් ඒ කිරීමට සිදුවුවා ඒ ඔබේම ශුභ සිද්ධිය සැලසීම උදෙසායි අකමැත්තෙන්වත් ඒ කිරීමට සිදුවුවා ඒ ඔබේම ශුභ සිද්ධිය සැලසීම උදෙසායි නමුත් අද එය තෙලි වුණා ඔබෙන් කිසිවක් සැඟවිය නොහැකි ඒ ඔබෙන් මාදුටු සුවිශේෂී කරුණක් මෙයයි ඒ නව නගරය ඒ දෝන්ගේ දෛවය නවත්වන්න ඔය පහර දීම නවත්වන්න කුමටද පහර දෙන්නේ ඔහුට නැහැ යුවරජුනි ඒ කළ යුතු නැහැ ඔබ ඔහු රෝගියෙක් ඔහුගේ ස්පර්ශය සුදුසු නැහැ නමුත් මා රෝගී වූ විට ඔබ එසේ කර තිබෙනවාද නමුත් ඒ සාධාරණ රෝගී යුවරජුනි මේ කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨ රෝගියෙක් ලෝකේ මෙබඳු රෝග තිබේද නැහැ යුවරජුනි මේට වඩා දරුණු රෝග මනුෂ්‍ය ශරීරේ හටගන්නේ දිලින්දන්ගේ දරිද්‍රතා දුක හසරන මනුෂ්‍යන්ගේ රෝග දුක තවත් පසක මරණය මොවුන් දැකීමෙන්ම වැටහෙන්නේ නැතිද මේ සංසාරයේ තිබෙන දුක්ඛිත භාවයේ චන්න කුමක් නිසාද පියාණනි ඔබේ වෙන නගරයක් ඉදි කළේ ඒ ඔබට මා නිසා සිදු අතපසුවීමක් ඒ නව නගරයේ දුටුවා මාද එහි අපමණ දුකක් හිමි ඔවුන්ට කෙසේවත් නව නගරය අනුමත කළ නොහැකි ඔවුන්ගේ ජීවිතවල කිසිවෙකුට එහි වටිනාකමක් නොදෙනුනේ කුමටද ඔවුන් නගරින් ඉවත් කර දැමුවේ කුමක්ද ඔවුන්ගේ දෝෂය කෙසේද මේ වරදට මාට සමාව දෙන්නේ කුමට දෙවෙනි තීන්දුවක් ගන්නු ලැබුවේ ඔබ වරදක් වුවත් එය මා විසින් සිදු කළේ චක්‍රවර්ති රාජයෙකු බිහි කිරීම සඳහායි ඔබ රාජ්‍යත්වයට පත්ව පසුව හැකිවේවි සාධාරණය ඉටු කිරීමට ඔබයි ඒ කළ යුත්තේ එක් රජෙකුයි සිටිය හැකි චක්‍රවර්ති රාජ්‍යයට හිමිකම් කිව යුතු මා එම උතුම් රාජ්‍යයේ රැකවල් කරුවා ඔබ සුදුසුයි කියා සොයන සතුට අවශ්‍ය නැහැ මහට පියාණනි මගේ අරමුණ වන්නේ සිහසුන නොවේ සිද්ධාර්ථ ඒ ඔහුන සිතා කිව්වා ඔබ එසේ සිතන්නේ දුකින් පසුවන නිසා දුකින් පසුවන නිසා නොවේ මෑණියනි මා සතුටින් පසුවත් මගේ සිතේ තිබෙන්නේ එකම අරමුණයි
Siddhartha? 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 Mata awasin ya Raja Vimata. Gopa mata... Meku makti pawasan ya, Oba? Kisiyam tawulat do baata. Etarang ikmanin... Eh, Oba terne kaliyo tu nahenu veda. Maa tulaya maubodhyak janita vimin pawatinu a Gopa. Nah, dan nih si dua nabi nasi kumak dekia. Kumak kuat, ya kesehat si dua. Mau wata pawai tin si hal, anarth pawai yanggi yanni. Kumak ku he itu agni sa loke ma, pida wak pawai tin. Ite he itu kumak dekia swagi nima yawa shivanni. Mata obat metek no pegasue, karuna kadana varni uwa. Mehni an pili band puat, kotheram sange wasitiat mahatana varni uwa. Magi chan me pariksha ker, asite moni dun ma pili bandu pegasue manave kini sa. Lokesi elumatuk. Ehat kerja puha makin. Namut ma desin mudah tua. Manusia itu temuan yang biar keruduk. Ikut dina valesi allane tegetuna. Urdhan, rogin, marane, murtadeh, nirdhan valesi anu sulun duk. Jan mesi ta marane teku sulun duk. Min jiwit arte ku magdu Gopa. Dana himiu kuat, dilin dek kuat. Biar patwi mau belak biar kita kisi bekuat. Brahmanu kuat, Kshatriya kuat, Vaishya kuat, Shudra kuat. Ee jiwa dawasan wanne maranin. Mage hadavat swanne maranin kelawarnu wanu tum senis imak Gopa. Obatad. Satu takia mahat penwa dene kumakd. Meh jiwiti subahwe nam, kumat dewan jiwiti katama priya karanne Gopa. Obe satutai matata awashya karanne Siddhartha. Obe arumunai magit satutai. Apa tedinata meh teka marumunak. Kumak venasuat, ea venasuanni neh. Obe Vishwasi Parthi. Snehe Nisai Obe Peedavan Dekkenu Heki. Maat, Obe Vimasana Prashna Valatat. Peeludru Labadhenu Heki. Situ Adu, Maadun Vajra Kadukarnu Bava. Apu Obe Ammanak Nove, Obe Sattu Ekamaramuna. Loki Boho Sattu Inma. Dukin mitwi mitu tu marmuna ba ma danna Siddhartha e utu marmuna sabau hot beti purum satruwanni kawurda obata wada satruwanni ma hitinata obatula eti vishwasaya siyala niwerati kara devi ha koyda obeyani Siddhartha baun wedi mata Kotoran pita awak mahata tuat, ubi utuh marmul tema kisi lesaking mat pada kerana nasi Siddhartha. Siddhartha!
Siddhartha! Siddhartha! Siddhartha! Kohe to oba? Siddhartha! 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 Kohe to oba sitinne? Siddhartha! 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 නිසි කාලය එළඹිලා යශෝදරා මා දැන් නික්ම යා යුතුයි ලෝක සත්වයාගේ හිතසුව පිණිස මා සියල් අතරින් නික්ම යා යුතුයි මා සියල් අතරින් නික්ම යා යුතුයි සිද්ධාර්ථ නවතින්න සිද්ධාර්ථ ඔබට හැකිද මා හැත්තම යාමට අනේ පදුරු නවතින්න සිද්ධාර්ථ 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 ගොපවුන් හඬ නැගුවා කිසියම් වේදනාවකින් ඔවුනට යම් පිහිටක් අවශ්‍ය වී ඇති බව මට දැනුණා එනිසාම ඉක්මනින් පැමිණියා ඉන් පලක් වෙන්නේ සිද්ධාර්ථ කුමක් ඒ කුමක් නිසාද සිද්ධාර්ථ මොවුනට පසුගිය දිනවල කිසියම් අභිරහස් රෝගයක් වැළඳුණා අප කොතරම් ප්‍රතිකාර සිදු කළත් පලක් අත්ුන්නේ නැහැ. අප ඊට කුමක් කරන්නද? ඒ වුන්ට හිමි දෛවයේ ස්වභාවය. වෙනසකට ඇති එකම කරුණ. ඔවුන් තිරිසන් සතුන් වීම පමණයි. ඒ දෙවියන් ඔවුන්ට ලබා දුන් දඬුවමක්. අර්ථය කිසිවෙක් දෛවයේ හසුරුවන බවද කවරෙක්ද දෛවයේ නිර්මාතෘ මේ දුක ඇතිවන්නේ කිසියම් හේතුවකින් කුමක්ද හේතුව දුටුවත කෝපා ඒ දුක ඇති බිහිසුණු බව ඔහුට අවසානයේ ඔහුගේ ප්‍රාණය පවා හිමුණා ඔබට සිතෙන්නේ මේ කිබඳු ලෝකයක් බවද ගෝපා මේ ලෝකයේ තුල ප්‍රමුඛ වශයෙන්ම පවතින දුකයි සුවේෂණිකයි දුක සියල්ලේම ඵලයයි ඊට ඇලුම් කර
කුමක් ද ලබන සැනසුම දුකින් මිදීමට ඇති විමුක්ති මාර්ගය. එය සොයා ගැනීම උදෙසා මා නික්ම යා යුතුයි. කරුණක් පැවසිය යුතුය ගෝපා. බලමු මායමක් පෙන්විය යුතුයි. දුටුවද? රාහුල නිින්දෙන් සිනහ නැංගු ආකාරය. මාට කීමට අවශ්‍ය राहुल के सिनावटे वेडी करुणा सियलु दुखी निदास वीमट अवश्य दुख के ना अवबोधयक मट अवश्य अवबोधे लभीमट यम मार्गयक मगे सित सोयन्ने सियलु दुखी निदास लबन सतुटक गोपा ए सोया गेनी मुते सामा तीरने कला दुरक यामट सिद्धार्थ නවතින සිද්ධාර්ථ ඔබට හැකිද මා හැරදම යාමට අනේ මදකට නවතින සිද්ධාර්ථ කොහෙද යන්නේ ඔබ සියලු පීඩන මෙති ඒ මාර්ගය උගන්වන ගේපි අනන් පිළිබඳ විමසන දිනේට මා කොමද දිය යුතු පිළිතුර ඒ පමණක් මට පවසන්න මා සොයන සතුට සොයාගත් පසුව ඔහු සොයා එන බව පවසන්න. ඒ පොරොන්දුවක්. කවදා ඔබ ආපසු පැමිණියත් අපේතේ ඔබ වෙනුවෙන්ම මග බලමින් පසු වෙනවා. තවත් එක් පොරොන්දුවක් පමණක් ලබා ගත හැකිද ඔබගෙන්? එම පොරොන්දුව මා වෙනුවෙන්. කුමක්ද? කොතරම් දුරක ඔබ සිටියත් කොතරම් මඳුරු රාත්‍රීන් ගෙවුවත් අප සිහිකර කම්පා නොවන බවට පොරොන්දු වෙන්න කොහේ වුවත් ඔබ දුකින් පසුවෙම මා හට ඉවසිය නොහැක්කක් මා ඒ දුක අවසන් කිරීම උදෙසයි නික්ම යන්නේ ගෝපා එයයි පොරොන්දුව මේ අරමුණ පෙර සිට මිතා හොඳින් දැන සිටිය ඔබ පමණයි. පිය පදවිය අත්තලේ සියලු පුත්‍රයන් උදෙසා බව රාහුලට පවසන්න. මා අපේක්ෂාවෙන් පසුවන්න. නෑ
Devi oba keseida kantakata soen ita saturin pasuwanne ohu sudanam obage seweeta maata nove sewe kaleyutu yu rajuwata e obage supurudu karya dawasa pura apaten litun sewawan siyalla ohu sandaha namuth mevara ek vishesha karyayak kumakda yu rajutiyam vishesha gamana Yam betul kan ikhmevi. Obat bawa sahaja. Obat kan takat sudan min bazuan. Oh ikhmevi kisah mawas tawak. Yam heking. Adar atre si duat. Apa mohon di itu ite channa. Isi. Obeyanu oleh apa gamana? Masa magi ya itu, porondu enna? Mie wasdalu upete, magi matke araksha kerdevi. Kumakde satu tu, mehde satu tu. Apakah putri atau nagatnya ubah menjadi silpa pragun kerawi? Ayu datar ini dewi hoki. Asipat darawi, manusia ente meri ibu. Marane himi ker dewi asipat ini hoki. मैं विषमलय केतुल कावता कोई मौत को हो मुना के सुनो दुख निवन मार गया मैं दुखी ने तरह करने वाव लोके न दुख निमार कर नहीं आवश्य सिह सुना मत आवश्य भी मुक्ति मार गया से भी मत मन शांति आया आवश्य कोई ध्यान नहीं उपर सिलु पीड़ा निमवन ई मार के उगान में ना किसी हम गुरुरे कुवे नम सोया हुआ उपवेनियों तुम पुरुषे कृतिन
duras wimad sidu imai mahade tekama kampa mata obe satuta wenwen ivasiyenu yage peedawak nae Siddhartha kotenaka sitiyat oba nidukin pasuwanna mage preme oba samagai oba apawahareyami apata kotaram dukak attuwat in boho denukuge duk nimave nam ඔබ ආරමුණු වෙනුවෙන් අප ඉවසා සිටින්නම් සිද්ධාර්ථ. ඔබ ආරමුණු වෙනුවෙන් අප ඉවසා සිටින්නම් සිද්ධාර්ථ. සොයන සතුට අප මෙහිදී ලද සතුටට දෙවෙනි වොත් ඒ සියල්ල මොහොතකින් අතහැර ආපසුම ඔබ කරාම පැමිණෙනවා එසේම වාලබන සතුට පවිත්‍ර සතුටක් වූවත් නියතෝම ඔබ සොයාලි පැමිණෙනවා මා ඔබවත් රාහුලවත් මෞපිය ඥාති මිත්‍රාදීන්වත් අද අතහැර යන්නේ ඔබ කිසිවෙක් කෙරෙහි කිසිදු අහිතකින් නොවේ මා වට පවතින මේ කිසිවක නිත්‍ය සතුටක් මාහට නොපෙනෙන නිසායි මේ බිහිසුණු දුකින් නිදහස් වීමට ඇති ඒ කාය නරමුණ නිසායි මේ අර්ථ ශූන්‍ය දුක්ඛ ධාමයේ නිමාවක් දෙක යුතු නිසායි මිනිසයන්ට පෙනෙන මේ ලෝකී සතුට ඉක්ම වූ කිසියම් පවිත්‍ර සුවයක් තමා තුළම පැවතිය හැකි බව මගේ සිතට පැහැදිලිව හැඟෙනවා ගෝපා යම් දිනක මා අපසු බහමුවට පැමිණෙන්නේ ඒ උතුම් සුවය අත්රගෙන මේ රාත්‍රියේ නිහඬවම නික්මී යාමට මා සිටුවේ ඔබේ දුක හොඳින් වැටෙන නිසායි ගෝපා රාහුල පුතුවෙක් වරක් තුරුලටගෙන සුරතල් විදීමට ආශාව ඇතත් ඊට අවකාශ උදාවන්නේ නැහැ යනි කිදිනකවත් සියලු දේ අතහැර නික්ම යාමට මා තීරණය කර අවසන් යශෝදරා Thank you.
කුමන දිශාවටද අප යා යුත්තේ රජුනි? අනුමන දේ දිශාවට. ඒ හමුවන්නේ කපිල වස්තු සීමාවෙන් නොබ්බෙහි. දෙදෙනාම අවදි වී වගේ අරුණෙම. අපේ මේ සිඟිති කුමාරයාත් අවදි වී සිටින්නේ. යශෝදරා? යශෝ? අදව පූජාවටත් පැමිණියේ නැහැ. යශෝ? කුමක්ද සිදුනේ පුත්‍රයා? කවුද නික්ම ගියේ? රාත්‍රියේ අපවැහැර නික්ම ගියා. මහට ඔහුව වළක්වන්නට නොහැකි වුණා. සිද්ධාර්ථ? සිද්ධාර්ථ කොහෙද? යශෝ! ඔහු නික්ම ගියා මෑණියනි. කොහෙද නික්ම ගියේ සිද්ධාර්ථ? ඔහු මහට පැවසුවේ නැහැ වැන්නක්. මාහුව සොයාගත යුතුයි. ඇතුල් වැසින්! සාක්‍ය අමිතෝදන්ට මා හමුවන ලෙස දැනුම් දෙන්න. තව කරුණක්, ඔහුට පවසන්න හැකි ඉක්මනින් ඔහුගේ සෙබළුම් වත්තකින මා හමුවන ලෙස යන්න. ඔහුව සෙවීම නිෂ්ඵලයි. ගියා ගියා. කවදා ඔහු ප්‍රශ්නයට පිළිතුරු හමුවන තේ ආපසු නොයන බව. ඒ කුමන න්‍යායද? ඔහුට ඇත්තේ ප්‍රශ්න. දැන් මොහු අසන ප්‍රශ්නය. මොහු අසන ප්‍රශ්නයට පිළිතුරු දිය හැක්කේ කවරෙකුද? මා කෙසේ හෝ ඔහුව සොයාගත යුතුයි. කුමක්ද කරුණ මහරජතුමනි? මලන්න, සිද්ධාර්ථ ඊ රාත්‍රියේ නික්ම ගොසි. යසෝදරාවටත් හැකි වී නැහැ ඔහුව වළක්වන්නට එම තීරණයෙන්. චන්නත් සමගද? එසේනම් අප බියක් ඇති කරගත යුතු නැහැ මහරජුනි. ඔහු පැමිණේවි. ඔවුන් මේ මාසිතන්නේ සංචාරකය දෙන්න නැති. දුක ඔහුට අප්‍රිය වූ නිසයි එයින් මිදෙන මාර්ගයක් සෙවීමට ඔහු නික්ම ගියේ. මහට කෙතරම් දුකක් හිමි වුවත් එය මට සතුටක්. කෙසේ හෝ ඒ සතුර සොයා ගනීවි ඔහු. ඉන් පසු අපවත් මොදවා ගනීවි ඔහු. ඔහු මාහට පැවසු අගාරයට ඔහුගේ නික්ම යාමේ අරමුණ සන්‍යාසිකු වීම. මහදේවි කතා කරන්න කතා කරන්න මහදේවි කතා කරන්න. ඔහු අපසු පැමිණේවි. නැගිටින්න මහදේවි, නැගිටින්න. සිද්ධාර්ථ කොහෙද? ස්වාමිනී
Siddhartha kohida? Swamini, Siddhartha kohida? Swamini. ඒසේම සිදු වෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු. රජතුමනි, කුමක්ද මේ සිදු වුනේ ඔබට? ඇතුළේ සිටින්න. ඉක්මනින්ම රාජකීය වෛද්‍යතුමා කැඳවන්න. මහරජතුමනි, කුමක්ද මේ ඔබට සිදු වුනේ? පුරාණ අනාගත වාක්‍ය සැබෑ කළා යුවරජු. යශෝ, යශෝ, මහදේව, නොහඬා සිටින රාහුල, නොහඬන්න. පිය රජුගේ දුක් දුරු කිරීමේ අරමුණින් අප දුක් විය යුතු දෙයට සුවෙන් නිදන පුත්‍රය, අපි විසා සිටිමු සියල්ල. මිත්‍රය, අද වනතුරු ඔබ සහාය වුණා මාහට. මුළු රාත්‍රියක් පුරාම මගේ බර උසුලන් සිටියා ඔබ මා සමග මේ දුරේමට. ඔබයි සිටියේ කුඩා කල සිටම මා අසල. මට අමතක වන්නේ නැහැ ඔබෙන් ලැබුණු සහයත්. නමුත් ඒ සියල්ල අදින් අවසන්. කන්තක සූදානම් කරන්නයි දේවී යශෝදරා ඊයේ කියා සිටියා. ඇය මේ බව දැන සිටියාද? කුමක්? ඒ අර්ථය ගෝපාවදීන් පසු වූ බවද? කුමක්ද ඔබ මේ සිදු කරන්නේ? දුටුවද? මා කෙරෙහි ඇති බැඳීම නිසා ඔබට දුකක් දැනුනේ. මේ සියලු බැඳීම් වලින් උරුමවන්නේ දුක. ප්‍රේමයේ ලෙස පවතින්නේ මෝහයයි. මට වටහාගත නොහැකි ඔබ පවසන දේ. ඒ අර්ථය ඔබ සොයන්නේ දුක බව. ඒ දුකක් වුවත් මා බාධා කරන්නේ නැහැ ඔබට. එසේ වුවත් කෙසේ සිඳලිය යුතුමද ඊට?
ලෝකයේ සිඳ තමා කසාවතක් දරුව විටදී ශාන්ති සුවේන් යමිකුට විසිය හැකිවන්නේ එසේ නොමැතිව මාර්ගයේ සිවීම දුෂ්කරයි ලෝකයේ තුලදී ඒ ඔබට තවමත් පිළිගත නොහැකිද මා ඔබට මේට පෙර අසත්‍යක් පවසා තිබෙනවද කිසි දිනක දෙවියනි කියන් කොතන ඔබ සිටිනවාද මේ ගයන තුති ගීත හඬ සෙනවාද දෙවියනි කියන් කොතන ඔබ සිටිනවාද කොහොමද සිදුනේ මංගල හැකිනම් පවසන්න දෙවියනි කියන් කොතන ඔබ සිටිනවාද මේ ගයන මේ නාටකේ කොහොමද මංගල කුමක්ද ඔබට මෙතරම් ප්‍රීතියක් ඇතිවීමට හේතු කාරණය ප්‍රීති වීමට අවශ්‍ය සැබෑවට නම් මිසෙ නොවේ අරමුණු ඊට උඩ ප්‍රීතිනවන්නේ කවුරුන්ද අපගේ සියලුම පීඩා දැන් අවසන් සිදුවිය ඇත්තේ කුමක්ද ඔබ සංගවනව නන්දනියේ මෙන්න රස බලන්න අද නම් අපට අප්‍රමාණ සුබ දවසක් ගන්න නමුත් කුමක්ද ඊට හේතුව මෙන්න ඔබට ප්‍රථමයෙන් කාරණය පවසන්න අසිත මුනිතුගේ අනාවැකිය සත්‍ය වුණාද කුමක් මේ සියලුම බන්ධනයන්ගෙන් මිදි සියලුම රජසැප සම්පූර්ණයෙන්ම අතහැර සිද්ධාර්ථ නික්ම ගියා ඔහුගේ නික්ම යෑම අප සැලකිය යුතුයි භාග්‍යයක් සේ ඔබ සත්‍යද පවසන්නේ මංගල මෙන්න දැම්බ එනම් අපට සතුටු වීමට හැකි කරුණක් නොවේ එනම් අපට සතුටු වීමට හැකි කරුණක් නොවේ අප යුද්ධේ ආරක්ෂා වූයේත් ඔහු නිසා මහත් අඥානෙක් ඔබ අද දැසර බැලුවා නම් පිනිවි කළ යුතු දේ ඔබට තිදිනාටම අවශ්‍ය කුමක්ද කෙසේ හෝ සිංහාසනේ නොවේද සිංහාසනේ අභියස බීන් මිනිසුන් දන නම නොයුරු දැක නැතිද අප ගොසින් මහරජුට මිසේ පවසමු යුවරජ කමට කවුරුද සුදුසු අපේ ගෙන සිටි යුතුයි මාහට අවශ්‍ය සිංහාසනය නොවේ මාහට අවශ්‍ය කවදා හෝ නොබව අභිභවා යෑමට සිද්ධාර්ථ මේ වෑයමත් ව්‍යර්ථ නොකරමු දැන් අපි ඒගොස් මා පවසන දේ කරමු බොරුවට ශෝක බිමින් බැලපෙමු මහරජු සමග යමු යමු දේවදත්ත යමු යමු අසිත මුනිඳුනි අවසානයේදී හුන් ඉක්මුණක් කෙසේ හෝ සියල්ල පිය රජුට දෙන්න බොහෝ ප්‍රේම කළා වූ මාට ඔහුගේ සිත අස්වසන්න ඔහුට කියන්න මගේ අරමුණ ඉටු පසු මා යලි හමුවන බව එතෙක් මාහට උතුම් වන්නේ අරමුණ පමණක් බව ඒ ලෝක සත්වයා මේ දුකින් මුදවාලීමට පිය රජුට අද කෙතරම් දුකක් හිමි වේවිද උපග්‍රහවාසයෙන් නික්ම කී බව දැනගත් විට ඔවුන්ට මා කුමක්ද දිය යුතු පිළිතුර යුවරජුනි මා කෙසේ දුන්ට මුහුණ දිය යුත්තේ මහදේවි මගෙන් විමසූ විට චන්න කුවපගේ යුවරජු කියා කුමක්ද මා දෙන පිළිතුර ඔවුන්ට කියන්න එක්ව ජීවත් නොවුවත් මට ඔවුන් ගැන මතක අමතක නොවන බව වනයේ දෙවි කිරීම බොහෝ දුෂ්කර කටයුත්තා ඔබට හැකිද මේ රළු පොළොවෙ සැතපෙන්න ඔබ දුක්වන බව දන්නවා චන්න
මට අවශ්‍ය සියලු දුක් නැති කිරීමට. මේ දුකට හේතුව අපතුලම පැවතිය යුතුයි. ඒට විසඳුමක් තිබිය යුතුයි. ඒ විත ළඟාවන මාර්ගයේ සෙවීමයි මා සතු අරමුණ වන්නේ. අප දෙදෙනා දැන් වෙන් වී යමු. කපිල වස්තුවට ඔබ ගොසින් ඔවුන්ට මගේ මේ පණිවුඩ දැනුම් දෙන්න. යුවරජුනි, මටත් ඔබ සමග ඒමට නොහැකිද? සත්‍ය සොයා යා යුතු හුදකලාව. ශිෂ්‍යයෙකු ලෙස හෝ මමත් මඟ සොයන්නේක්. නමුත් මාහට දිනේක මාර්ගයේ මුණ ගැසුනොත් මට අමතක වන්නේ නැහැ ඔබව. අපි දැන් මෙන්න යමු. මේ මගේ අවසන් ඉල්ලීම. කාන්තක හොඳින් රැක බලා ගන්න. අභිනිෂ්ක්‍රමණය සිදු වූ අවස්ථාවේ අනෝමා නදිය අසලදී සිද්ධාර්ථ මහබෝසතුන්ගේ වියෝව දරාගත නොහැකිව කන්තක අසු එම ස්ථානයේදීම ලයපැලී මියගොස් දෙව්ලොව උපන් බව තෙහෙරවාදී පෙළදහමෙහි එන පාලි අට්ඨ කතාවල සඳහන් වේ. චන්න, මාති නිටෝ යුතුකම් කන්තකට ඒ අයුරු මිටු කරන්න. ඔහුව විවේකයෙන් තබන්න. කාලෙ ගතුවොත් ඔබට මොහුව කැඳවාගෙන යෑම බොහෝ අපහසු විය හැකි. සතුටින් යන්න. තේරවාදී පෙළදහමෙහි එන පාලි අට්ඨ කතාවන්ට අනුව සිද්ධාර්ථ මහබෝසතාණෝ ඇසල පුර පසළොස්වක නම් තිතිහලත් සුපුණ්‍යවන්ත දිනේක මධ්‍යම රාත්‍රියේහි උත්තසල නම් නැකතින් මහා පුරුෂ පරාක්‍රමයෙන් යුතුව සියලු රජසිරි හැරදැමීය. සත් දවසකින් පහළවන්නා වූ සක්විති සැපතද අලුයම් කාලයේ බිමහෙළු කෙළපිඩක්සේ පිළිකුල් බවින් යුතුව බැහැරකොට සත්‍යාවබෝධය පිණිස මහා අභිනිෂ්ක්‍රමණය සිදු කළ සේක. මහා බ්‍රහ්මයා විසින් පූජා කරන ලද උතුම් කසාවත පැළඳ තුන් ලෝකේට ඒකාන්ත ප්‍රඥාවේ මාර්ගය විවර කරමි යන උතුම් සිතිවිල්ලෙන් යුතුව සිද්ධාර්ථ මහබෝසතාණෝ මෙසේ උත්තරීතර වූ සත්‍ය ගවේෂණය ආරම්භ සේක. ඔන්න යුද්ධෙන් පසුව තවත් අනර්ථයක් සිදු වෙලා. කොමක් කිව්වා? ඊයේ රාත්‍රී යුවරජු සිද්ධාර්ථ මාලිගෙන් නික්ම ගොසි. කොමක්? ඔල්මාදදනුඹට එසේ නික්මීමට ඔහුට මහරජු ඉඩහරියුද කවදාවත්? මාලිගෙන් බැහැරට යුවරජු කොමක් හෝ ඕමනාවකට පිටව ගසති. නුඹ කියන්නේ මේ මුසාවක් බවද? නුඹට එසේ හැකි ලෝෂිකාගේ. ඔන්න එනවා. ඒ ලෝෂිකා, ඒ කරුණ සත්‍යයක්ද? සියල් අතහැර යුවරජු වනයට ගොසින්ද? අහෝ දෙවියනි, අපට තිබුණු එකම පිළිසරණත් නැතිව ගියා. මින්පසු කවරෙක්ටද අපගේ සුවදුක් පවසන්නේ? යුවරජු ආපසු එවි. ඔහු කිසියම් කරුණකට යන්නට ඇනි. යුවරජු සමග අපේ චන්නත් ගොස් තිබෙනවනේ. ඔහු යුවරජුව කැඳවන් ඒවි. කන්න කන්තක, යුවරජුව දාපසු වෙන්නේ නැහැ.
අපි කපිල වස්තුවට ආයතුයි. යුවරජුගේ ඉල්ලීමය. මටත් පෙන් පානේට වතුචයක් නැති විට ඔබ කෙසේ ආහාර ගන්නද? අප දෙදෙනාම යුවරජුට කෙතරම් ලෙන්ගතුද? ඔබවත් මට කියන්න. මා කපිල වස්තුවට ගොසින් ඔවුන්ට කුමක්ද කිව යුතු? මහරජ මගෙන් විමසූ විට ඇයි ඔබ යුවරජ නොමැති වාපසු ආවේ කියා කුමක්ද දෙන පිළිතුර? දේවී යශෝදරාටයි කුමරුටයි හිමිවන දුක යුවරජ නොමැතිව කෙසේ කල් ගෙවන්නද? කෙසේ කල් ගෙවන්නද අප? लखने है किसी वक्त बंद होना। ये वाला तपवित इंगिली ही किया कपिल वस्तु है। पराजय याद कर दी मटे नो है क्यों ना ये वाला तो उन्हाटा। ऐसी आलट में हेतु ने महाराज बिंबिसार युद्ध ये दो उन्हें सहाय देख पी माई। ऐत महाराज जुनी, अपने युद्ध ने यम लाभ एक कत्तुना। नमूत मागते विश्वास ऐट सिद्ध हानिया। ओह ऐसे मेरे हाथ नुआन ने शाक के देश में तेरे नपाते मेरे वाला पपराजी हुए तो युवराज जुनी साई महाराज जुनी आमसर आप वे तो डेंसल हो पुता कपिल वस्तु युवराज सिद्धार्थ का उत्तम तपस्या निक मगोसी कुमाक कुमाक ऐसे ही महाराज जुनी ओह सियोलों दे आता है र वाने एट पीवीसीला ඒ අපට සතුට දනවන පුවතක් මහරජුනි කතරම් අප වෑයම් කළත් යුවරජ සිද්ධාර්ථයන් නිසායි ශාක්‍ය ගණතන්ත්‍රය යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූයේ අප ශාක්‍යන්ට බිය නොවිය යුතුයි එම පුවත සත්‍යක් නම් මහරජුනි මහරජ සුද්ධෝදනයන්ටත් යුද්ධයෙන් තුවාල සිදු වුණා අපට එරෙහි වන ප්‍රබලෙක් නැහැ දැන් ශාක්‍යයන් අතර මහරජ බිම්බිසාරගේ සේනාව කොහෙද ඔවුන් තවමත් කපිල වස්තුවේ මහරජුනි महाराज सिद्धार्थ के मित्रताव हेतु कोटाई महाराज बिंबिसार अपव नोतका उन्ट आरक्षा वसल सन्ने नमुत दे नोहुटात्व अन्ने कुमाग्द महाराजुनी ऐसे होट कपिल वस्तु आरक्षा किरी में नत्तन प्रधान लाभे वन्ने उनके वेलंदाम संधानाव मार्ग एक विवर वीम ए हेतु वे नापटाई पाडू अक्सिदु अन्ने युद्ध्यात पराजय वी इशाले पाडू कुच्चिदुना सियलुत सहन व्यार्त वन्ने अपगे कुमाग को अपाग्यक निसादा युवराजु कुमकड़ निकम गिये चंद තපසට අපසට කුමක් සිදුවන්නේ කුමක්ද මේ සිදුවන්නේ ඒ කුමක් නිසාද ඔහු සොයන සතුට මේ නොවන නිසා කවුරුත් අපට සිරින්න ගන්න යුවරජුත් නික්ම ගිය කලසේ හෝ අසිත මුනුදුක යනාවකේ සත්‍යයක් වුණ අවසානයේ අසරණ අපට අඳු ඉර නම කුමක්ද මෙතම් දේ සිදු කරලත් පීඩාවන් උඩ සංගවලත් යුවරජුට ඉවන්න කෙසේද සිතුනේ
Thank you.